අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පළාත් 9:00ටම නිවාස දස දහසක් ලබා දෙන සියපතට අගමැති මුලපුරයි තෙලිනාට්‍ය රංගනයටත් මැදිරි රූගත කිරීමටත් නිරෝධායන නීති සංග්‍රහයක් කොරෝනාව නැති කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙලට පක්ෂපාත නැතුව සහාය දෙන්න කොළඹ නගරාධිපතිනි රෝසි ඉල්ලයි මහින්දානන්දගේ හෙලිදරව්වෙන් ලක්පොහොර හිටපු සභාපති සීඅයිඩී අත්අඩංගුවට සියවසක අතීතයක් ඉදිරිකොට මැනින් මාකට්ටුව පිටකොටුවෙන් පෑලියගොඩට සතියක් තුල ජනාධිපතිවරු තුන්දෙනෙක් නුරුම් දී ඒරු වාර්තාවක් තියයි දෙවස් 16 දහසක් ඉදි කෙරෙන සියපත නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මර්ධගහමුල වැවේ ගොඩැල්ල ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා ඊට සමගාමීව පළාත් 9 තුලම මෙම නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ සියපත නිවාස ව්‍යාපෘතියේ සමාරම්භයේ සනිටුවන් කරමින් මරදගහමුල මහල් පහකින් සමන්විත වෙදි කෙරෙන නිවාස සංකීර්ණය නිවාස සියකින් සමන්විතයි ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟුණ අතර සමාරම්භක අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද එක්ව සිටියා අග්‍රාමාත්‍යවරයාගේ 75 වන ජන්මදිනය සැමරීම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකින් 16 දිනකු සඳහා රුපියල් කෝටි 75ක ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා මේ ඔබට ගයක් රටට හෙටක් වැඩසටහන යටතේ අපි මේ වෙද්දි මාස 9කට 10කට නිවාස 10000ක වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා පවුල් 7-8000ක් මේ වෙද්දි සුවපහසු ඒ ගෙවල් ඇතුලේ ජීවත් වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ වැඩසටහන ඔබතුමා ක්‍රියාත්මක කරන්න කිව්වේ කොච්චර ගෙවල් හැදුවත් ඒ ගෙවල් වල ඒ නිවාස අවශ්‍යතාවය ඉවර වෙලා නැහැ රටේ නිවාස ඉල්ලන අය දවස ගානේ ඇති වෙනවා ඔබතුමාගේ අදහසට අනුව කටුමැටි ගෙවල් වල ඉන්න සියලු දෙනා හරියාකාර තියෙන ඒ නිවාස වලට ගෙනියන්න අද ඒ දරුව හොඳට ඉගෙන ගන්න විභාග සමත් වෙනවා පවුල් වල ආර්ථිකයේ ගොඩට උඩට ඇවිල්ලා තියෙනවා සෞභාග්‍ය උදා වෙලා තියෙනවා ගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ ඒ අදහස ගරු අග්‍රාමාත්‍යතුමා හරි ලස්සනට මේ රටේ ක්‍රියාත්මක කරන්න අපිට වගකීම් පවර්ලා තියෙනවා පළාත් 9ම මේ මොහොතට අද ඉදි වෙනවා බිම් මහලත් එක්ක මහල් පහකින් නිවාස 100කින් යුත් නිවාස සංකීර්ණය සබරගමු පළාත් සියපත නිවාස ව්‍යාපෘතිය ඇඹිලිපිටියේදී ආරම්භ කෙරුණේ පළාත් ආණ්ඩුකාරී ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 100කින් සමන්විත සිව්මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරි මාරම්භ වූ අවස්ථාවට මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා මධ්‍යම පළාත් සියපත නිවාස ව්‍යාපෘතිය බාතලේ නාවුල කනුමුල් යාය ප්‍රදේශයේදී ආරම්භ කෙරුණේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 100කින් සමන්විත මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුල නිම කිරීමට නියමිතයි නිවාස සියකින් යුතු වයඹ පළාත් සියපත නිවාස ව්‍යාපෘතිය කුරුණෑගල වැවරවුම ලේක් සයිට් වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා ඒ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතියද නිවාස සියකින් සමන්විතයි මේ අතර හරිත කැදැල්ල දෙවන අදියර යටතේ නිවාස 80කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ කහතුටුව ප්‍රදේශයේදී ගාමිණී ලුකුගේ ආචාර්ය බන්තුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දේට එක්ව සිටියා නිවාස සංවර්ධන අධිකාරියයි මෙහි ඉදිකිරීම සිදු කරනු ලබන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් කලා කටයුතු වල නිරත වීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් මාලාවක් නිකුත් කළා ඒ ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය වේදින්ගේ සංගමය කලාකරුවන් සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය එක්ව සිදු කළ ඉල්ලීමකට අනුවයි දැනට විකාශය කිරීම ටෙලිනාට්‍යවල ඉතිරි කොටස් රූගත කිරීම සඳහා පමණක් මාර්ගෝපදේශ මාලාවක් මගින් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා හුදකලා කළ හෝ නිරෝධායන ඇඳුරු නීතිය පනවා ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙම රූගත කිරීම කළ හැකි එහෙත් හුදකලා ප්‍රදේශයක සිටින කිසිවෙකුත් මේ සඳහා සහභාගී කරවා ගැනීමට හැකිවන්නේ නැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ නිරෝධායන ඇඳුරු නීතිය පනවා ඇති ප්‍රදේශවලින් රූගත කිරීම සඳහා පුද්ගලයින් ගෙන්වා ගත හැකිවන්නේ තදබල ලෙසම
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වීමෙන් පමණක් බවයි මෙම උපදෙස් මාලාවේ දැක්වෙන්නේ. පොදුවේ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු මෙහිදීද අනුගමනය කළ යුතු වෙනවා. මේ අතර බැදිරි වැඩසටහන් වලදීද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කෙරුණා. සෞඛ්‍ය මාත්‍යංශයේ ලබා දෙන මෙම මාර්ගෝපදේශ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතුයි. මෙම උපදෙස් පිළිපදින්නේ නැති ආයතන වලට තවදුරටත් එම වැඩසටහන් සිදු කිරීමට අවසර හිමිවන්නේ නැහැ. වැඩසටහන් වලට සහභාගී වන්නන් තරඟකරුවන් විනිසුරවරුන් මෙන්ම රංගන ශිල්පීන් සඳහාද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම උපදෙස් මාලාව සම්බන්ධයෙන් වජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා කරුණු පැහැදිලි කළා. කොරෝනා වසංගත සිදුවීම් එක්ක අපේ ටෙලි නිර්මාණ වේදීන් තාමත් අසීරුතාවයකට මුණ පැවවා. අපිට ඒ අය තම තමන් රූගත කරන ස්ථානවල ඉඳලා දුරකථන මාර්ගයෙන් ඊමේල් මාර්ගයෙන් අපිට දැනුවත් කළා. තෙලා තියෙන තත්ත්වය පිළිබඳව සමහරු නිරෝධායනය කරලා තිබුණා ඒ වුණු හිටපු තැන්වලම. ඉතින් මේ කනගාටුදායක තත්ත්වය මත අපේ රූපවාහිනී කර්මාන්තයේ පැවැත්ම සඳහා නිර්මාණ වේදීන්ගේ නිර්මාණ අයිතිය සඳහා යම්කිසි මාර්ගෝපදේශන සකස් කරන ලෙස අපි ඉල්ලමින් රජයේ වෛද්‍ය සංගමේ ඉල්ලීමක් කළා. මං හිතන්නේ මේ කොවිඩ් කියන මේ වසංගත තත්වයත් එක්ක අපිට ජීවත් වෙන්නට වෙනවා. අපේ නිර්මාණ කාරණා කරන්නට වෙනවා. අපේ සාමාන්‍ය වැඩ කටයුතු ටික කරන්නට වෙනවා. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා ඇත්තටම මේකේ තියෙන මේ අන්තර්ගත වූ යම් යම් කාරණාත් සමග යහපත් ලෙස බැඳිලා වැඩ කටයුතු කරන්න. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ විතරක් නෙමෙයි අනිකුත් කර්මාන්තවල යෙදිලා ඉන්න හැමෝටම මේ සෞඛ්‍ය උපදෙස් පිළිගන්න පිළිපදින්න එවිට අපට මේ ජයගත හැකි. ප්‍රායෝගික කොටස් මේක තාක්ෂණයේ ඔස්සේ කරන්නත් බෑ. රිදම් එක වෙනස්. දැන් ගායන එහෙම නැත්නම් නර්තන වෙනත් సౌందර්ය කටයුත්තක් අන්තර්ජාල තාක්ෂණයේ ඔස්සේ කරනකොට අතන ඉන්න එක්කෙනාට වෙනම ටෙම්පෝ එකක් අපි වෙනම ටෙම්පෝ එකක එකට ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ අර උපකාරක පන්ති කියන එහෙම බලන්නේ නැතුව මෙන්න මේ අභ්‍යාස කරන වැඩමුළු එහෙම නැත්නම් වෙනත් සේවා සපයන ඉන්ඩිවිජුවල්මත් නෙමෙයි නියම් පොඩි කණ්ඩායමක් එකතු වෙලා කරන ලිහිලක් දුන්නොත් දැන් උපකාරක පන්තිත් අවශ්‍යයි. දෙවන්ත ගෲප්ස් නෙමෙයි 7-8 දෙනා. මොකද ඉඩ තියෙන ප්‍රමාණයෙන් 50%ක් විතර දාලා එහෙම දුන්නොත් හොඳයි. මේ වන විට කලා කටයුතු අඩාල නොවි රෝගය පැතිරවීම ඒ අයට රෝගය වැළඳෙන්නෙත් නැතුව ඒ ආගෙන් වෙන අයට රෝගය යන්නෙත් නැතුව කලා කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම පිළිබඳ අපි උපදේශක මාලාවක් සකස් කරන්න යෙදුනා මේ පසුගිය සති දෙක තිස්සේ ඒ සාර්ථකත්වයට පැමිණලා තියෙනවා. දැනට මේ නිරෝධායනය පිළිබඳ නිල වගකීම නීත්‍යානුකූල හිමිවෙන්නේ අපේ අධ්‍යක්ෂ දිර්ණාල්තුමාට. අධ්‍යක්ෂ දිර්ණාල්තුමා එතුමාගේ අස්තනින්ම ඒ අවශ්‍ය පාර්ශ්වයන්ට ඒ මාර්ගෝපදේශකත්වය යටතේ කටයුතු කරන විදිය ගැන විශේෂයෙන්ම එළිය ටෙලිනාටි රූගත කිරීම වලදීත් ඒ වගේම මැදිරි වැඩසටහන් කරන කටයුතු වලදීත් ඔබගේ ආරක්ෂාවත් අන් අයගේ ආරක්ෂාවත් සලසගෙන වැඩ කරන ක්‍රමය පිළිබඳ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා චක්‍රලේඛන මගින්ම උපදේශන මාලාව මේ අවස්ථාවේ නිකුත් කරලා තියෙනවා. මේ අතර කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙලට පක්ෂපාත බෙහෙදින් තොරව සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. අපි මේකට රජ්‍යයට විතරක් වගකීම දීලා සෞඛ්‍යංශ වලට වගකීම දීලා එක එක්කෙනා විවේචනය කරන එක නෙමෙයි අපි කළ යුත්තේ. අපිට මෙතන දේශපාලනය කළ යුතු නෑ. අපි පක්ෂපාත ભેදිකින් තොරව දේශපාලන මතිමතාන්තර වලින් තොරව අපි සියලු දෙනාම හැකි උපරිමය යෙදවිය යුතුයි මේ කොරෝනා වෛරසය පරාජය කළා මේ රටේ ආර්ථිකය ගොඩනගාගෙන අපේ ජීවිත සාක්ෂාත් කරන්න අපි සියලු දෙනාම මැදිහත් විය යුතුයි. ලංකා පොහොර සමාගමට පෞද්ගලික සමාගමකින් කාබනික දියර පොහොර ලබා ගැනීමේදී සිදු කර ඇති මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්ුයි මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන්නේ. 2017 වසරේ සිට 2019 වසර දක්වා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස ඔහු ක්‍රියා කළා. බත්‍රමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙසේ අතලංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. අදාළ කාලයේදී පොහොර සංස්ථාවේ සිදු වූ අක්‍රමිකතා රැසක් පිළිබඳ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාට පසුගියදා හෙළිකර ගැනීමට හැකි වුණා. ඒ එම පොහොර සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී. සිය වසකට අධික කාලයක් අඩු පහසුකම් යටතේ පිටකොටුවේ පවත්වාගෙන ගිය මැනින් වෙළිඳ පොළ නව ස්ථානයකට රැගෙන යරවා. ඒ පැලියගොඩ මත්ස්‍ය වෙළිඳ සංකීර්ණයේ ආසන්න භූමියකටයි.
අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළිඳ පොළ හෙට දිනේදී විවෘත කිරීමට නියමිතයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ දසුන් වසන්ත කෙනෙන වාර්තාවක් දැන්. අපි මේ ඉන්නේ පෑලියගොඩ නව මැනින් වෙළඳ පොළේ. කොළඹ මැනින් වෙළඳ පොළේ වෙළඳුන්ට ඒ ස්ථානයේ වෙළඳාම් කටයුතු තහනම් කළාට පස්සේ ඒ ස්ථානයේ වෙළඳාම් කටයුතු ඉවත් වෙන්න කිව්වට පස්සේ මේ වෙළඳුන්ට සහ පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවන් පූර්ණ කර ගැනීම වෙනුවෙන් තමයි 2008-2020 කොළඹ නගර සැලැස්ම යටතේ මේ ස්ථානයේ මේ නව මැනින් වෙළඳ පොළ ඉදිවෙන්නේ. අද වෙනකොට මේ නව මැනින් වෙළඳ පොළේ ජනතා සන්තක කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. නවීන පහසුකම් සහිතව සකස් කරලා තියෙන නව මැනින් වෙළඳ පොළ වෙළඳුන්ට වගේම පාරිභෝගික ඔබටත් සියලු පහසුකම් වලින් සමන්විතව තිබෙනවා. අපි යමු. අතුලට ගිහින් බලමු වෙළඳුන්ට මොනවද තියෙන පහසුකම් පාරිභෝගික ඔබට තියෙන පහසුකම් මොනවද කියලා. කොහොමද මූලික සැකස්ම සැකසීලා තියෙන්නේ මේ පෑලියගොඩ නව මැනින් වෙළඳ පොළේ? මේ බිම්මහල මූලික වශයෙන් වෙන් වෙලා තියෙන්නේ තොග වෙළඳාම සඳහා. මේකේ අක්කර දෙකක පමණ අපි භූමි ප්‍රමාණයක් වෙන් කරලා තිනවා, විශේෂම ලොරි රථ නැවැත්තර වීම සඳහා. ශීතාගාර 8ක් පවතින බඩු ඉහළට ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා මේකේ මැටීරියල් හොයිස්ට් 4ක්. පතන් මහල තොග සහ සිල්ලර වෙළඳාම කියන දෙකම සඳහා. තුන්වෙනි මහල අපි පාවිච්චි කරන්නේ සිල්ලර වෙළඳාම සඳහා පමණයි. සාමාන්‍ය ජනතාව සඳහා වෙනම රථගාලක් අපි ඉදිරි කරලා තිනවා. අපි සමස්තයක් විතර ගත්තොත් වාහන 500ක වගේ ප්‍රමාණයක් මේක ඇතුලේ සම්පූර්ණයෙන් ගාන කිරීමේ පහසුකම් තියෙනවා. පාරිභෝගික මහතුන්ට වෙනම වොෂ්රූම් සහ ඊට පස්සේ ඇතුලේ ඉන්න වෙළඳ මහතුන් සඳහා වෙනම වොෂ්රූම්, ඊට පස්සේ අපි හිතමු නාට්‍යමය මහතුන් සඳහා වෙනම ඒගොල්ලන්ට ස්ථානය කිරීම ස්ථාන, ඒගොල්ලන්ට විවේකාගාරය, සියලුම පහසුකම් මේ නව වෙළඳ පොළ ඇතුලේ ඔබතුමාට දැක බලා ගන්න පුළුවන්. මූලිකවම අවධානය යොමු කරන අනිත් කාරණයක් තමයි අපද්‍රව්‍ය බැහැර කිරීම, අපචලයේ බැහැර කිරීම. මොකක්ද මේ සඳහා තියෙන වැඩපිළිවෙල? අපි භාවිතා කරන සියලුම අපද්‍රව්‍ය අපි නැවත ප්‍රතික්ෂේපණය කළා. අපි එහෙම නැත්නම් කියන ට්‍රීට්මන්ට් කළා. අපි මේකේ අක්කර 13ක භූමි ප්‍රමාණයක් පවතින මේ මැනින් වෙළඳ පොළේ ගාඩනින් ප්‍රොසෙස් එක සඳහා අපි භාවිතා කරනවා. අධිවේගී පෙවිසුමේ එක ප්‍රධාන සංදිස්ථානයක් තමයි පෑලියගොඩ. ඉතින් මෙතන තමයි අනාගත පෑලියගොඩ ගොඩනැගෙන නව නගර සැලැස්මත් එක්ක ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නේ. ඉතින් පෑලියගොඩ ෆිෂ් මාකට් එක සහ මැනින් මාකට් එක, එළවලු මාකට් එක කියන දෙකම එක තැනකට කේන්ද්‍රගත කරලා ඉතාමත් විශාල වාණිජ වටිනාකමක් මේ භූමි ප්‍රමාණයට අපි ලබා දීලා තියෙනවා. කොහොමද මේ කඩකාමර වෙළඳුන් වෙනුවෙන් ලබා දීම සඳහා කටයුතු කරන්න ඔබතුමීලා? දැනට ක්‍රියා කරගෙන යන ආකාරයට පරණ මැලින් වෙළඳ පොළේ සිටපු සියලුම ව්‍යාපාරිකයන්ගේ සියලුම විස්තර මහනගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එකතු වෙලා ඒක ලේඛනගත කරලා විධිමත් ක්‍රියාපටිපාටියකට සිදු කරමින් යනවා. මෙතන ජනතා ඉදිරිපත් කරන සියලු පහසුකම් සහිත පෑලියගොඩ මේ නව මැනින් වෙළඳ පොළ ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් එකතු කරනවා නෝ අනුමානයි. සෞභාග්‍ය දැක්ම තුල රට ඉදිරියට යන ගමනේ මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතිර පත්වීම හැම කෙනාගේම බලාපොරොත්තුවක් අපේක්ෂාවක්. මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තයට වැඩි සහන ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අයවැය පිළිබඳ අදහස් පළ කරනවා. දැන් මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලාම කිව්වේ අපිට 3-2 නැතුව වැඩ කරන්න බෑ, ජනතාවට සහන දෙන 3-2 දෙන්න කියලා. දැන් පහුගිය මැතිවරණදී රටේ ජනතාව 3-2 දුන්නා. දැන් මොකද්ද ලබා දීලා තියෙන සහනේ? අයවැලියක ඉදිරිපත් කරමු. වතුක රේට රුපියල් 1000 කියන එක ඇරෙන්නට වෙනම කිසිම අන්දමකින් ජනතාවට සහනයක් ලබා දෙන්නට මේ ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා. ඇත්තම මේක නරක අයවැයක් කියලා එහෙමම ප්‍රතික්ෂේප කරන්න බෑ. හොඳ අරමුණු තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මයේ උසහන ලබා දෙනවා. එවැනි හොඳ දේවල් තියෙනවා. ඒ වගේම අපි මේ රජයට කියන්නේ කරුණාකරලා රටේ ආර්ථිකයේ අර්බුදයේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ. මේ වහගෙන වැඩ කටයුතු කරන්න එපා. ජනතාව තෘප්තිමත් කරන්න කළ දේවල් මොනවද? රටේ ආර්ථිකය වෙනුවෙන් කළේ මොනවද? ඒ වෙනුවෙන් තමුන්නාසලා කරපු දේවල් හරියාකාරව ජනතාවට ඉෂ්ට කරා නම් යහපාල නාණ්ඩුව පාස් වෙන්න ඕන. බොහොම පැහැදිලිව ජනතාව ගෙදර හැදී. ඒ නිසා එදා Tamanට බලය ලැබිච්ච වෙලාවේ ඒක ක්‍රියා කරගන්න බැරි වෙච්ච, දුර්වල වෙච්ච නායකත්වයක්, දුර්වල වෙච්ච කැඳ හැලියක් වෙච්ච යහපාලනේ හිටපු ඒ නායකෝ ටික දැන් එහා පැත්තට ගිහිල්ලා
අපිට කියලා දෙන්න හදනවා රට හදන්නේ මෙහෙමයි කියලා. විශ්වදිත් පෙල්ුණා විශ්වදිත් තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරගන්න බැරි වෙච්ච සදිත් ප්‍රේමදාස මැතිතුමාලා ඔන්න මේ අයවැයේදී අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. ඒක ඉතාමත්ම දරුණු ප්‍රහාරයක් බවට විපක්ෂයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි තවත් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂේ එහෙම නැත්නම් ওই සමගි ජන බලවේගය එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු මේ ජනතාවාදී අයවැයට සම්පූර්ණම සහයෝගය දෙනවා. पास्को इरिता प्रहारे मराकिन बेरन बोंब करुएकु वो मोहम्मद इब्राहिम इंसाफ अहमद सह तम ज्ञाति देनिया कतर सिद वो विवाहे साक्षी करुएकु लिस तमन अत्सं तबन्नत एताई पार्लिमेंतु मंत्री रिशार्ड बदुदीन महता पवसनवा मैगसीन बंदराकारी प्रधान कार्यालय सिट पास्को कमिसम वेत स्काइप ताक्षणी ओसे साक्षी लबा देविन ओहु मे बव किया सिटिया පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සහ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේදී සිංහල භාෂාවෙන් ප්‍රකාශ ලබා දී තිබූ මන්ත්‍රීවරයා පොලිස් කොමිසම හමුවේ දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට ඉල්ලා සිටීම කැපී පෙනුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළා. උපුටා ගැනීම මෙම සාක්ෂිකරුට අදාළව මීට පෙර වෙනත් සාක්ෂිකරුවන්ගෙන් සිදු කරන සාක්ෂි විමසීමවලදී බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඒවට සවන් දීමට ඔහු පෙර දිනේ අවසර ඉල්ලා සිටියා. එහෙත් රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු කොමිෂන් සභාවෙන් පිටතදී සාක්ෂි විමසීම් පටිගත කරමින් සිටියදී සොයාගත්තා. ඒ හේතුවෙන් සාක්ෂිකරුට බන්ධනාගාරයේ සිට අනනායකගේ සාක්ෂි විමසීම සවන් දීමට අවසර ලබා නොදෙන ලෙසටයි තීරණය කෙරුණේ. බදියුදීන් මහතා කොමිෂන් සභාව වෙත ගෙනවිත් සාක්ෂි විමසීමට බලාපොරොත්තු වූද රටේ පවතින තත්ත්වය හමුවේ එසේ කිරීමට නොහැකි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඊයේ පස්වරුවේ දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් නැමැති සැකකරු රඳවා ඇති මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම ඔහුගේ කුටිය පිරිසිදු කරන්නාටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනුණා. මෙවැනි තත්ත්වයක් හමුවේ කොමිසම තීරණය කළේ සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා ගැනීමටයි. උපුටා ගැනීම අවසන්. බදුදින් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයාට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට අවශ්‍ය බවයි. මේදී කරුණු දැක්වූ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය ජූනි 19 වනදා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දීමේදී සාක්ෂිකරු කියා ඇත්තේ සිංහල භාෂාවෙන් තමන්ට කතා කිරීමට හා තීරුම් ගැනීමට හැකියාව පවතින බවයි. කොමිසමේ මෙම මතය නීතිඥවරයා බදියුදීන් මහතා වෙත දැනුම් දුන් අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ට මව් භාෂාවෙන් ප්‍රකාශ ලබා දීමට අයිතියක් ඇති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. කෙසේ වුවද දිවා විවේකයෙන් පසුව භාෂා පරිවර්තකයෙකු රැගෙන එමින් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා. එදිර රජ නීතිඥවරයා ඔබට මා කියන දේ ඇසෙනවාද යනුවෙන් විමසූ අවස්ථාවේදී පවා සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේ දෙමළ භාෂාවෙන් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 22 වෙනිදා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වන මහානායක ස්වාමීන් වහන්සේ වූ අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමීන් වහන්සේ අපවත් වන විට 98 වන වියේ පසු වුණා. 1923 වසරේ ජනවාරි මාස 20 වනදා මහනුවර නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ උන්වහන්සේ 1933 වසරේ පැවිදි දිවියට ඇතුළත්ව 1943 වසරේදී උපසම්පදාව ලැබුවා. තම උපන් ගමට ආසන්න මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන 1967 වසරේදී ආරම්භ කරමින් ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දීමට උන්වහන්සේ කටයුතු කළා. මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය මෙවන විට එම පිරිවෙන් විහාරස්ථානයේහි තැන්පත් කර තිබෙනවා. මෙරට සංඝ සසුන බබලවාලන්නට පුබුදුවාලන්නට මහා මෙහෙවරක් කළ යතිවරයන්න් වහන්සේ නමක් විදිහට නාපාන පේමසිරි අපේ හාමුදුරන් වහන්සේව අපිට අවිවාදෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක්
මේ මොහොත වන විටත් ඒ නිරෝධායන නීති සෞඛ්‍ය කටයුතු ඒ සියල්ලට මුල් තැන දෙමින් ඒ ආරක්ෂාව සලසා ගනිමින් මේ ස්ථානයට පැමිණෙන ආකාරය දැක බලා ගන්නට පුළුවන්. මනුස්ස ප්‍රජාව වෙනුවෙන් එවන් සාසනේ වෙනුවෙන් සුඛී ජීවිතය කැප කරපු මහා උත්මයේ කැටියට අපි නිරන්තරයෙන් සිහිපත් කරන අතර උන්වහන්සේගේ ආදාන පූජෝස්සවේ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කිරීම විශාල ගෞරවයක් කැටියට මේ වෙලාවේදී සඳහන් කරන අතර නිරෝධායන නීතියට යටත්ව මේ ආදාහනය සිදු වෙන බව දී ප්‍රකාශ කරන අතර එම නීතියට යටත්ව ක්‍රියා කරන ලෙස බෞද්ධ මහා ජනතාවගෙන් වගේම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නට කැමැති. කොවිඩ් ව්‍යාප්තියත් සමග අපහසුතාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාවට සහන සලසමින් ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය තව දුරටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. 301 සිංහ සමාජය මේ සඳහා අප හා එක්ව සිටින අතර අද දවස පුරාද ඒ සාර්ථකව ක්‍රියාවට නැඹුණේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින්. ඒ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අප නියෝජිත චමිත් විතාන ගමකේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ක්‍රියාත්මක කරන ITN මනුෂ්‍යත්වයේ සත්කාරය දිස්ත්‍රික් 301 සිංහ දිස්ත්‍රික්කයේ සමගින් නත්වැල් බැඳගෙන අද දවසේ අපි ක්‍රියාත්මක කරන්නේ මාවනැල පුරවරේ. අද උදෑසන අපි හංවැල්ල ප්‍රදේශයෙන් මේ කටයුත්ත ආරම්භ කරා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ කොවිඩ් වසංගතය නිසා ආපදාවට ලක්වුණු මිනිසුන් සොයාමින් ඔවුන්ට ද්‍රව්‍යමය ආධාර බෙදා දෙන්න, ඒ වගේම රෝහල් සඳහා, ඒ වගේම ආරක්ෂක අංශ සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ඒ ආරක්ෂිත උපකරණ බෙදා දීම මේ ආදී කටයුතු අපි උදෑසන හංවැල්ල ප්‍රදේශයේ දිසිදු කරා. දැන් අපි අවිල්ලා ඉන්නේ මාවනැල්ලට. මේ ප්‍රදේශයේ කොවිඩ් වසංගතය නිසා අසරණ වුණු ආපදාවට ලක්වුණු මිනිසුන් සොයාමින් ඔවුන්ට මේ ද්‍රව්‍යමය ආධාර බෙදා දීම වෙනුවෙන් අපි මේ මොහොතේ සූදානම් මේ කටයුත්ත පිළිබඳව කතා කරන්න විශේෂයෙන්ම සිංහ සමාජයේ සිංහ සිරිනන්ද ප්‍රේමසර මැතිමන් සමගින්. අපේ කාර්යභාරය තමයි සිංහයින් හැටියට මේ වගේ රටට යම්කිසි උවදුරක් ඇති වෙච්ච වෙලාවක ඒකට සහයෝගය දීම, එහෙම නැත්නම් නැති බැරි අයට උදව් උපකාර කිරීම. විශේෂයෙන් අපේ සිංහ දිස්ත්‍රික්කයේ සිංහත්වතුමාත් ඒ වගේම ඒ සිංහ දිස්ත්‍රික්කයේ ඉන්න සිංහ නායකිනුත් එකතු වෙලා මේ අවස්ථාවේදී ලංකාව පුරාම, එහෙම නැත්නම් අපේ සිංහ දිස්ත්‍රික්කයට අදාළ පළාත්වල මෙවැනි ආකාරයේ සේවා සැපීමක් සිද්ධ කරගෙන යනවා. මේ අවස්ථාවේදී අපි මේ මාවනල ප්‍රදේශයේ නුවර පළාත ආරම්භ වෙන්නේ මේ උතුවන් කන්දින්. ඒ නිසා අපි උතුවන් කන්දින් පටන් ගත්තා ප්‍රදේශයේ අවතැන් වෙලා සිටින ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නට. ඒ නිසා ඒ අවස්ථාවට පැමිණි සෑම දිනකටම මේ අවස්ථාවේදී අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එතෙන්දී අපිට වැදගත්ම දේ තමයි අපිට මේ කාර්යභාරය කරගැනීමට අපේ සිංහින් සමග පවුලේ නාලිකාව, එහෙම නැත්නම් ITN නාලිකාව අපහා සමග එකතු වීම පිළිබඳව. යාල ජාතික උද්‍යානයේ නිදන් හැරීමේ නිරතව සිටි සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාල ජාතික උද්‍යානයේ ගල්ලඹුණු ප්‍රදේශයේ කැණීම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා වනජීවී නිලධාරීන් එක්ව කළ වැටලීමකදී. එම අවස්ථාවේදී අඩි 18ක් පමණ ගැඹුරට කැණීම් සිදු කර තිබූ අතර සැකකරුවන් 6 දෙනෙකු පලා ගොස් තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනා රන්මිණිතැන්න, තිස්සමහරාමයේ සූර්යවැව හා වැලවය පදිංචිකරුවන් පලාගිය පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ජනප්‍රිය බයිලා ගායන ශිල්පී අවහප්‍රාප්ත පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. පෝල් ප්‍රනන්දු මහතා මේ යන විට 69 වන වියේ පසුබුණා. මොරටුව වේල්ස් කුඹුර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පාසල් අවදියේ සිටම බයිලා ගායකයෙකු බවට පත්වුණා. මාලා එකටකොඩේ සුපුන් සඳක් පායලා ගොළු හදවත විවර කරන්න ආවේ වනබඹරෙක් වාගේ ආදී ජනප්‍රිය ගීත රසක් පෝල් ප්‍රනන්දු මහතා ගායනා කළා. නිරෝධායන නීතීන්ට අනුකූලව අවසන් කටයුතු සිදු කෙරුණා. එපොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.